නායකයෙක් කියන්නේ තරගයක ඉදිරියේ ඉඳගෙන කණ්ඩායම මෙහෙවන කෙනා. ඉතින් හැම වෙලාවෙම නායකයෙක්ගෙන් ලොකු දෙයක් කණ්ඩායම අපේක්ෂා කරනවා. හැබැයි මේ කතා කරන තරඟවල නායකයෝ කඩුල්ලක්වත් නොගෙන ලකුණක්වත් රැස් නොකර උඩ පන්දුවක්වත් අල්ලන්නේ නැතුව තරඟයේ ජයග්‍රහණයට අරගෙන ගිහින් තියෙනවා. මුලින් මේ විදිහට වාසනාව ලැබුණු ක්‍රීඩකයා තමයි බිල් වුඩ්ෆුල් කියන ඕස්ට්‍රේලියා ක්‍රීඩකයා. 1932 දී දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව ටෙස්ට් තරඟයකට නායකත්වය දීලා තරඟයේ ඉනිමයි ලකුණු 72 කින් දිනෙව්වත් බිල් ලකුණක්වත් කඩුල්ලක්වත් උඩ පන්දුවක්වත් ගත්තේ නැහැ. 1935 එංගලන්තයේ තිබුණු තරඟයක කොදෙව්වන් තරඟයේ ඉනිමයි ලකුණු 162 කින් ජය ගන්නවා. හැබැයි නායකයා විදිහට හිටපු ජැකි ග්‍රාන්ට් පිටින් පන්දුවෙන් වගේම උඩ පන්දුව රැකීමෙනුත් මොනවත් කණ්ඩායමට දෙන්නේ නැහැ. 1948 දී ඕස්ට්‍රේලියා නායක ඩොනල්ඩ් බ්‍රැඩ්මන් මේ විදිහට තරඟයකට නායකත්වය දීලා එංගලන්ත කණ්ඩායමක් පරාද කරනවා. ඒ ඉනිමයි ලකුණු 149කින් එංගලන්ත කණ්ඩායම පරාද වෙද්දී ඕස්ට්‍රේලියා නායක බ්‍රැඩ්මන්ට තරඟය වෙනුවෙන් මොනවත් කරන්න ලැබෙන්නේ නැහැ. ඔස්ට්‍රේලියා නායක ඉයන් ක්‍රේග් මේ විදිහට 1958 දී එංගලන්තයට එරෙහිව තරඟයක් ජයග්‍රහණයට අරගෙන යනවා. එදා එංගලන්තයේ තරඟය පරාද වෙන්නේ ඉනිමයි ලකුණු 141කින්. 1976 දී සුපිරි කොදෙව් නායක ක්ලයිව් ලොයිඩ් මේ විදිහේ ජයක් ලබා ගන්නවා ඉන්දියා කණ්ඩායමට එරෙහිව. තරඟයේ කඩුලු 10කින් කොදෙව්වන් දිනද්දී ලොයිඩ් පිටින් පන්දුවෙන් වගේම උඩ පන්දුව රැකීමෙනුත් කණ්ඩායමට මොනවත් දෙන්නේ නැහැ. 1988 දී කොදෙව් නායක විවියන් රිචඩ්ස්ට මේ වාසනාව ලැබෙනවා. ඒ එංගලන්ත කණ්ඩායම කඩුලු 8කින් පරාද කරලා රිචඩ්ස්ට මොනවත්ම කරන්න වෙන්නේ නැතුව 2000 වසරේදී එංගලන්ත හා දකුණු අප්‍රිකා තරගයත් මේ සිද්ධිය සිද්ධ වෙනවා. එදා එංගලන්තයේ පරාද වෙන්නේ ඉනිමයි ලකුණු 37කින්. දකුණු අප්‍රිකා කණ්ඩායම මේ ජයග්‍රහණයට අරගෙන යන නායකයා වෙන්නේ හන්සි කොන්නේ. 2000දී කොදෙව්වන් ලකුණු 158කින් පරාජය කරන එංගලන්ත කණ්ඩායමේ නායකත්වය දීපු නසර් හුසේනුත් මේ විදිහට මොනවත් නොකර දිනපු නායකයෙක් බවට පත් වෙනවා. 2003 කොදෙව්වන්ට එරෙහිව ඕස්ට්‍රේලියාව ලකුණු 118කින් ජය ගනිද්දී නායකත්වය දුන්නු ස්ටිව් වෝ ඉනිම් දෙකේම පන්දුවට පහර දෙන්නේ නැතුව පන්දු යවල කඩලු නැතුව උඩ පන්දුවක් නැතුව තරගයක් ජයග්‍රහණයට අරගෙන යනවා. ඊට පස්සේ 2004 දී පාකිස්තානයේ හමු වූ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 204ක ජයග්‍රහණයක් ලබා ගන්නවා. නායකත්වය දෙන මාව නතපත් වූ ඉනිම දෙකේදීම ලකුණු නැතුව දැවී යනවා විතරක් නෙමෙයි අතපත්වට එකම උඩ පන්දුවක්වත් ලැබෙන්නේ නැහැ. 2007 කොදෙව්වන්ට එරෙහිව ඉන්සමා මේ විදිහේ ජයග්‍රහණයකට පාකිස්තානයේ මෙහෙවනවා. එදා පාකිස්තානයේ කඩුලු 9කින් තරගයේ දිනද්දී ඉන්සමාම්ට මුකුත් කරන්න ලැබෙන්නේ නැහැ. 2018 දී දකුණු අප්‍රිකා කණ්ඩායමට එරෙහිව සුරංග ලක්මාල් ඔය විදිහේ තරගයකට ශ්‍රී ලංකා කණ්ඩායමට නායකත්වය දෙනවා. තරගයේ ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 199කින් ජය ගනිද්දී ලක්මාල් පන්දුවෙන් පිටින් වගේම උඩ පන්දුව රැකීමෙනුත් මොනවත් කණ්ඩායමට දෙන්නේ නැහැ. 2021 දී සිම්බාබ්වේ කණ්ඩායම ඉනිමයි ලකුණු 116කින් පාකිස්තානය හමුවේ පරාද වෙද්දී බාබර් අස්සාම්ගෙන් මොනවත් කණ්ඩායමට ලැබෙන්නේ නැහැ. මේ වார்த்தාවට අලුතින් මාපු කෙනා තමයි දකුණු අප්‍රිකා නවනායක ඩීන් එල්ගා. ඔහු දකුණු අප්‍රිකාව කොදෙව්වන් ඉනිමයි ලකුණු 63කින් පරාද කරද්දී එල්ගාට මොනවත් කරන්න ලැබුණේ නැහැ. ඔයි තමයි ඒ අපූර්ව වார்த்தාව. මෙතෙන්දී අපි මොනවත් කළේ නැහැ කිව්වට ඒ තරඟවලත් පන්දු රකින්න විදිහට උඩ පන්දු නැති වුණාට සේවයක් කළා වගේම පන්දු යවන්න විදිහට සාර්ථකව පන්දු යවලා ඒ තරඟේ කඩලු නැති වුණු නායකයෝ මෙතන ඉන්නවා. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තාමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපි subscribe කරන්නත් cricket වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.